तो कैमरा ऑन करेगा? चमोदिया कविश की तो एक मंगा है, कैमरा ऑन करेगा उधर पेन इतने वाला लीन वाला मैं मुकदर පළවෙනි ප්‍රශ්නයට උත්තරේ මේකෙදි මේ මේ එයා හරි ලේසි ප්‍රශ්නයක් මේ කාබන් ඩයොක්සයිඩ් සාපේක්ෂ අනුස්කන්ධය හොයන්න කියලා තියෙන්නේ. එතකොට මේකේ කාබන් ඩයොක්සයිඩ් වල කාබන් පරමාණු එකක් තියෙනවා. ඊට පස්සේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඉතින් කාබන් පරමාණුෙන් 12ක් වෙනවා. ඔක්සිජන් පරමාණු වලින් 16 ගුණ කිරීම දෙකක් වෙනවා. ඉතින් මේකේ උත්තරය එන්නේ 44යි. මේකට අපි ඒකකයක් දාන්නේ නැහනේ. සාපේක්ෂ අනුකස්කන්ධ ඒකකයක් නැහනේ. මෙතන විභාගයටත් ඔක අහලා තිබුණා මං හිතන්නේ. විභාගයටද මට හරියට මතක නැහැ. මේ සාපේක්ෂ වෙන්නේ බලන්න ඒක නිසා ඒකකයක් නැහැ. ඕකේ මෞලික ස්කන්ධය තිබුණොත් එහෙම බැරි වෙලාවත් ග්‍රෑම් මෞලයට කියලා මේකේ දාන්න ඕනේ. නැත්තම් ලකුණු නැහැ. හරි. මොකද මේකේ සාපේක්ෂ මෞලික ස්කන්ධය කියන එක ඇහුවොත් එයාලා මේ ප්‍රශ්නේ අහන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ඒකකයේ බලාපොරොත්තු වෙම තමයි. ඒක නිසා අනිවාර්යෙන් ඒක දෙන්න ඕනේ. සාපේක්ෂ අනුක ස්කන්ධය ඇහුවොත් එහෙම දාන්න ඕනේ. මවුලේ යන්න අර්ථ දක්වන්න. දැන් මේකේ මම අර්ථ කිහිපයක් ලියනවා ඔයාලට. අර්ථ දක්වීමක් ලියනවා. ඔයාලා අර මේක ටිකක් ලේසියි අර ඔයාලගේ පොතේ තියෙන එකට වැඩිය. ඒවලට ඒක මතක නම් ඒකම මතක තියාගන්න. නැත්තම් මේක ටිකක් ලේසියි. මේක මතක තියාගත්තත් ගැටලුවක් නැහැ. හරි. එතකොට මවුලේ යන්න අර්ථ දක්වන්න කියපුවාම අපි මෙන්න මෙහෙම ලිව්වහම හරි. කාබන් 6 12 සමස්ථානිකේ සමස්ථානිකයේ 12යි ග්‍රෑම් ක අඩංගු පරමාණු සංඛ්‍යාව. දැන් කාබන් 6 12 සමස්ථානිකයේ 12යි ග්‍රෑම් ක අඩංගු පරමාණු සංඛ්‍යාවට දැන් මෙතන අපිට මේක කියවනකොට තේරෙනවා කාබන් 6 12 සමස්ථානිකයෙන් 12 ග්‍රෑම් හරියට කියලා ගත්තොත් එහෙම ඒකේ තියෙනවා පරමාණු 6.022 ගුණ කිරීම 10^23 වෙනි බලය. ඒතර අන්න ඒ සංඛ්‍යාව තමයි මෙන්න මේ වාක්‍යයෙන් කියන්නේ කියන එක ඔයාලට තේරෙනවා. මෙතෙන්ට එනකන් අන්න ඒ සංඛ්‍යාව ගැන තමයි කියන්නේ. පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යයක
මූලික ඒකක සංඛ්‍යාවක්. හරි, ඔනක තමයි මවුලයක් කියලා කියන්නේ. එතකොට ඕකේ මෙන්න මෙතෙන්ට එනකම් මං හිතන්නේ ඕකේ මේ ටිකක් අර මං පොඩි පොඩි කැලඩියක් තමයි වෙනස් කරලා තියෙන්නේ. මේකේ ඕකේ අර පොතේ කියලා තියෙනවා කාබන් 6 12 ස්ථානිකයේ හරියටම කිරාගත් ග්‍රෑම් 12 කතන්දරයක් කියලා තියෙනවා. එතකොට ඒක අයින් කරලා තියෙනවා. මූලික ඒක සංඛ්‍යාවක් එකී ද්‍රව්‍යයේ මවුලයක් ලෙස හැඳින්නේ එහෙම කියලා එකක් තියෙනවා. ඒව අයින් කරලා තියෙනවා. අයින් කරලා මෙන්න මේ අත්‍යවශ්‍යම කොටස් ටික තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ. හරි, මේකවත් අඩුම තරමේ ලියන්න ඕනේ මවුලයක් කියන්නේ මොකද්ද කියලා හපුවා. හරි, එතකොට කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක් තුළ අඩංගු කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න කීයද? කීයදායි උත්තරේ චමොද්ද? සයාස උත්තරේ කීයදයි? ඔව් චමොද්ද කියන්නේ? බින්දු ඇසම් පහයිනේ. එතකොට මේකෙදී අපි අර සමීකරණය දාන්නේ n සමානයි දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. එතන උත්තරේ වෙනවා දී ඇති ස්කන්ධයේ මෙතන 22 ග්‍රෑම් බෙදීම මෞලික ස්කන්ධය. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 44 කියලා අපි ඉස්සෙල්ලා හදලා ගත්තා. සමානයි බින්දු ඇසම් පහයි මෞල. එදැස කාබන් ඩයොක්සයිඩ් අණු ගණන කොපමණද? මේකේ කාබන් ඩයොක්සයිඩ් අණු කීයක් තියෙනවද? කීයදාවේ? සමාධි කීයදා උත්තරේ? ඔව්, එතකොට එක මවුලයක් ගත්තොත් 6.22 ගුණ කිරීම 10 23ක් කියලා එනවා. හැබැයි මවුල එකක් නෙවෙයි තියෙන්නේ 0.5ක්. ඒක ගුණ කරන්න ඕනේ 0.5. ඊට පස්සේ මේක අපිට උත්තර එනවා 3.11 ගුණ කිරීම 10 23 වෙනි බලය. ඔය ටික තමයි උත්තර. ඊළඟ ප්‍රශ්නයට යමු අපි. මේකදී චුට්ටක් විතර අමාරු ප්‍රශ්නයක් මේකේ. හැබැයි මේකේ අර පදාර්ථයේ වෙනස් වීම, ඔය පදාර්ථයේ වෙනස් වීම වල පොඩ්ඩක් සම්බන්ධ පොඩි සම්බන්ධ පිළිබඳ තියෙනවා. ඒකට මේවා පුළුවන් වෙන්න ඕනේ. අපි මේක කරමු බලන්න.
මෙතන මේ කාබන් වලක් දීලා තියෙනවා නේ 12. හරිද? සයාස හදල කරල ඉවරද? එතන මේකේ සුවිශේෂී උඳුන මේ සඳහා යොදා ගන්නා සුවිශේෂී උඳුන තමා මේකේ මේ ධාරා උෂ්ම කියන යොදා ගන්න. මේක ධාරා උෂ්ම කිය යොදා. එතන ඒ තුළ සිදුවන ප්‍රතික්‍රියාවේ එක් ප්‍රතික්‍රියාව පහක් දැක්වේ. මේක තමයි ප්‍රධානම ප්‍රතික්‍රියාව. මේ සමීකරණ වල මතක තියාගන්නත් ඕන. හරි? යකඩ නිස්සාරණයේ තියෙන ප්‍රධානම සමීකරණය. ඔක යකඩ නිස්සාරණයේ වන සමීකරණය තමයි මේක. මොකද මේ තියෙන්නේ යකඩ. යකඩ හැදෙන සමීකරණය මේක. එතන මේකෙදි හිමටයිට් වල මৌলিক ස්කන්ධය හොයන්න කියන්නේ මේක නම් එච්චර අමාරු එකක් නෙවෙයි. Fe2O3 නේ. එතකොට මෙතන යකඩ පරමාණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ 56 ගුණ කිරීම 2. ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එතකොට 16 ගුණ කිරීම 3. ඔක්සිජන් පරමාණු 3ක් තියෙනවා. එතකොට මේකේ 56 112ක් වෙනවා. එකතු කිරීම 16 වරක් 3 38ක් වෙනවා. 38ක් නෙවෙයි 49. හතලිස්සට උත්තර එනවා 160ක් කියල. මෞලික ස්කන්ධය අහන්නේ ග්‍රෑම් මවුලයට කියලා දාන්න ඕනේ. හරි? ඒක නැත්තම් ඔයාලා වැරද්දක් දාගන්න වෙනවා. හරි? මොකද ඒක බලාපොරොත්තු වෙන අනිවාර්යෙන් ඔයාගේ උත්තරයකදී මෞලික ස්කන්ධය අහනකොට අනිවාර්යෙන් ග්‍රෑම් මවුලයට කියන එක තියෙනවා. ඉතින් යකඩ ග්‍රෑම් 112ක් ලබා ගැනීමට ඔක්සිහරණය කළ යුතු හිමටයිට් ස්කන්ධය කොපමණද කියලා අහනවා. එතකොට මේකේ කීයදායි උත්තරේ? සයාස ග්‍රෑම් 160. ඔව් 160ක් තමයි එන්නේ එතන නේ. එතකොට මේකෙදි අපි මේ ගණන හදනකොට මේ ඔය ගණන හදන ලේසි ක්‍රමයකුත් තියෙනවා. නිකන් කටපාඩම් කරලා ගිහිල්ලා හදන්න පුළුවන් එකක්. මම සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඒවා කියලා දෙනවා සමහර පන්තිවල. ඒත් ඔයාලගේ පන්තිවල එහෙම එකක් කියලා දීලා නැහැ මම. ඔය මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. තීරුම් අරගෙන වැඩේ කරන්න පුළුවන්. දැන් මේකේ මෙහෙම ගත්තොත් Fe2O3 දැන් කාබන් මොනොක්සයිඩ් ඊට පස්සේ යකඩ දැන් කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මේකේ තුලිත කරන් පස්සේ මෙතන තුනේ ඉලක්කම වෙනවා, මෙතන දෙකේ ඉලක්කම වෙනවා, මෙතන තුනේ ඉලක්කම. එතකොට මේකේ යකඩ ග්‍රෑම් 112ක් ගන්නවලු. ඒ කියන්නේ මෙන්න මෙයා ග්‍රෑම් 112ක් තියෙන්න ඕනේ. ඉතලම අපි මේකේ අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ යකඩ සහ මෙන්න මෙයා. එතකොට යකඩ ග්‍රෑම් 112ක් ගත්තොත් එහෙම ගන්න නම් මෙයාගේ ග්‍රෑම් කීයක් ගන්න ඕනද කියලා තමයි අහන්නේ. එතන අපි මේ වගේ ගානකදී මෙයාගේ මෞලික ස්කන්ධයේ සාපේක්ෂ අණුක ස්කන්ධය දැනගෙන ඉන්නොත් ඕනේ මෙයාගෙත් දැනගෙන ඉන්න ඕනේ. යකඩවල නම් 56යි කියලා දීලා තියෙනවා. මේකේ අපි කලින් හොයාගත්ත 160යි. ඉතින් ඉස්සෙල්ලාම අපි අපිට අවශ්‍ය කරන අපිට මේ ගණ්ඩ අවශ්‍ය කරන යකඩ මෞල සංඛ්‍යාව හොයාගෙන ඉන්න ඕනේ. Fe මවුල. මෝල සංඛ්‍යාව සමානයි 112 ග්‍රෑම් බෙදීම 100 sorry 112 ග්‍රෑම් බෙදීම 56යි ග්‍රෑම් මවුලයට. දරනවා 2යි මවුල කියලා. දර යකඩ මවුල දෙකක් එනවා මෙතන. යකඩ මවුල දෙකක් තියෙනවා නම් මෙයාගේ මවුල කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට එයාගේ මවුල එනවා 1ක්.
මෙයාගේ මවුල එකක් කියලා. මොකද අර අනුපාතයෙන් ගන්න ඕනේ අපි. මවුල දෙකට එක අනුපාතයෙන් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මෙයාගේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරේවොත් යකඩ මවුල දෙකක් එනවා. එතකොට යකඩ මවුල යකඩ නෙමෙයි මේ හිමටයිට් මවුල දින එකක්. Fe 2 O 3 මවුල සංඛ්‍යාව එකයි මවුල. ඊට පස්සේ අපිට මවුල සංඛ්‍යාව නෙවෙයි අවශ්‍ය වෙන්නේ Fe 2 O 3 ස්කන්ධය තමයි අවශ්‍ය වෙන්නේ. එතන මෙතෙන්දී අපි අර සමීකරණය උක්ත කරලා ගන්න ඕනේ n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m කියන එක. එතන අපිට අවශ්‍ය ස්කන්ධය ගන්න මෙන්න මේ උඩ තියෙන සිම්පල් m වලින් අපිට අවශ්‍ය ස්කන්ධය යට තියෙන්නේ මෞලික ස්කන්ධය මේ තියෙන්නේ මවුල ගන්න. එතන අවශ්‍ය ස්කන්ධය m නම් සමාන වෙනවා මවුල ගන්න ගුණ කිරීම මෞලික ස්කන්ධය. එතන මේකේ මවුල ගන්න එකයි මවුල. මෞලික ස්කන්ධය අපි හොයාගත්තා 160යි ග්‍රෑම් මවුලයට. ඉතින් නම් මෙතන 160යි ග්‍රෑම් කියලා. එතකොට අපි හිමටයිට් 160යි ග්‍රෑම් ගන්න ඕනේ යකඩ ග්‍රෑම් 112ක් ගන්න ඕනේ. යකඩ ග්‍රෑම් 112ක් ගන්න හිමටයිට් ග්‍රෑම් 160ක් ගන්න ඕනේ. හරි. දැන් මේකේ මේ මේ ලේසි ක්‍රමයක් කියලා මම ඔයාලට කියවන ලේසි ක්‍රමයක් තියෙනවා කියලා. දැන් මේක මේකත් ලියා ගන්න. ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමයක් කියන්නේ මම මේ හදලා ගත්ත එකක් මේ ගොඩනගපු එකක් මේ ඔය විභාගේ ලං වෙලා කටපාඩම් කරවන්න තමයි මේ මම මේක කරන්නේ මේ විදිය. හරි. එතකොට අපිට මේ වගේ එකක් ගත්තාම මේ කෙලින්ම ලියන්න පුළුවන් මෙහෙම. Fe 2O3 ස්කන්ධය සමානයි. එතකොට අපිට අපෙන් අහන්නේ ඒකනේ. හිමටයිට් ස්කන්ධය කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපි මේකෙදි ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන්නේ මෙන්න මේ යකඩවල ස්කන්ධය. එතකොට ඒකේ අපි 112 ග්‍රෑම් බෙදා ගන්නවා යකඩවල මෞලික ස්කන්ධෙන් 56යි ග්‍රෑම් මවුලෙට. හරි. ඊට පස්සේ ඒක ගුණ කරනවා. හරි. ඒ ගුණ කරනවා උඩට එන්න ඕනේ මෙන්න මේකේ ඉස්සරහා තියෙන අංකය 1. යටට එන්න ඕනේ මේකේ තියෙන අංකය 2. ඊට පස්සේ ගුණ කරන්න ඕනේ මේකේ මෞලික ස්කන්ධයෙන් 160යි මෞලික 160යි ග්‍රෑම් මවුලේට. එතකොට අපිට උත්තරේ එනවා. ඕක මම කටපාඩම් කරන එකක් මේ හරියට මේ පාඩම් කරන්න නැතු විභාගෙට යන ළමයින්ට අන්තිම ටිකේදී ඕක කරන්න මම මේ සමීකරණය කටපාඩම් කරනවා. එතකොට මේකෙනුත් අපිට එකපාර ඕක හොයලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දීලා තියෙන ස්කන්ධය 112යි ග්‍රෑම් ඒකේ මෞලික ස්කන්ධයෙන් බෙදනවා 56 ග්‍රෑම් මවුලේට. ඊට පස්සේ ඒක ගුණ කරනවා. ගුණ කරනකොට භාග සංඛ්‍යාවක් එන්නේ උඩ තියෙන්න ඕනේ අපි හොයන්න අවශ්‍ය කරන එක්කෙනාගේ අංකය 1. යට තියෙන්න ඕනේ අපිට දීලා තියෙන එක්කෙනාගේ ඉස්සරහා තියෙන අංකය 2. ඊට පස්සේ ඒක ගුණ කරනවා මෙන්න මෙයාගේ මෞලික ස්කන්ධෙන් අපිට හොයන්න අවශ්‍ය එක්කෙනාගේ මෞලික ස්කන්ධය. ඒතර ඔය විදිහට ගත්තාම මේකේ නිකම්ම උත්තරේ එනවා. එතකොට 160 වෙනවා. හරි ඔය විදිහට කරන්නත් පුළුවන්. ඔය විදිහට කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ ලකුණු ටික හම්බෙනවා. ඊළඟට යමු. ඒක බන්ධන පාඩමේ. මේක ටිකක් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. හරි. විනාඩි 5ක බ්‍රේක් එකක් අරන් ඇවිල්ලා මේක බලන්න. මේ ප්‍රශ්නේ කරන්න පටන් ගන්න මම විනාඩි 5න් එනවා. ඇවිල්ලා මේ ප්‍රශ්නේ තමයි කරන්න තියෙන්නේ. හරි. විනාඩි 5ක බ්‍රේක් එකක් අරන්
පටන් ගමු නේ. කැමරා ඔන් කරගන්න. මෙකනවල මේක ටිකක් පිටන්න දෙන දෙයක්. ඉතන් දෙයක් කියන්නේ මේකේ මේ මේ ඔයාලා මේ පළවෙනි ප්‍රශ්න දෙකේ පළවෙනි ප්‍රශ්න දෙක කියන්නේ දෙවෙනි ප්‍රශ්න තමයි පොඩ්ඩක් බලන්න. අනික ඒව නම් දෙක සහ තුන මැග්නීසියම් වල සාපේක්ෂානුක ස්කන්ධය දාගන්න මැග්නීසියම් කියන්නේ ඒක මේකේ අඩුවක් ඒක නැති එක 24යි. වෙනුවෙන් ප්‍රශ්න දෙක හරි වැදගත්. මොකද ඒක ඔය ප්‍රශ්න දෙක හරියට තේරුම් ගත්තොත් ඔයාලට ඔය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක හරියට තේරෙනවා කියන එක තමයි. කැමරා ඔන් කරගන්න. ඉන්ටර් මේ බ්‍රේකින් ඉවරලා ආවත් දන්නේ හරි. පළවෙනි ප්‍රශ්නේ කැමරා ඔන් කරගන්න එක චමෝද්ය. අයිස්කි සිසාර ඔන් කරගන්න කැමරා. මුල්ද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ප්‍රමාණය කිරීමට සාමාන්‍ය ස්කන්ධයමයින එකක භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් භාවිතා කරන්න බෑ. එම නිසා ඒ සඳහා සුවිශේෂී ඒකකයක් භාවිතා කර. මොකද්ද මේ ඒකකය? සමාධි පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට ඒකේ භාවිතා කරන සම්මත ඒකකය මොකද්ද? ඒ දැන් පරමාණුක ස්කන්ධ ඒකකයට භාවිතා කරන සම්මත ඒකකය මොකක්ද? සයාස ඔකේ මේ ඒක කියපු ගමන් පැටලෙන ඔයගේ ප්‍රශ්නයක් අපි මොකද්ද උත්තරේ? ඒකකයක් නෑ. ඔව් ඒකකයක් නෑ කියලා තමයි අපිට එන්නේ. ඒකකයක් නැති වෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධේ. දැන් පරමාණුක ස්කන්ධ ඒකකය ගත්තොත් එහෙම පරමාණුක ස්කන්ධ ඒකකය වෙන්නේ කාබන් 6 12. මම බෝඩ් එකේම ලියන්නම්.
ඔකට ඒකකයක් තියෙනවා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒකට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12 න් එකක් තමයි පරමාණුක ස්කන්ධ එක කියලා ගන්න. එතකොට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය. හරි බෙදීම 12 තමයි පරමාණුක ස්කන්ධ එකක කියලා කියන්නේ. හරි. එතකොට මේක තේරෙනවනේ සයාස මේ සමීකරණය මම මොකද මේ ලිව්වේ කියන එක. පරමාණුක ස්කන්ධ එකක කියන්නේ මෙන්න මේක. හරි. එතකොට මේ මේකේ ඒකකය මොකද්ද කියලා තමයි අහන්නේ. එතකොට කාබන් 6 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 1.99 ගුණ කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. මේ දෙන්නේ කාබන් වල පරමාණුක ස්කන්ධය. ඒක බෙදෙනවා 12. එතකොට එනවා අපිට උත්තරය. මට හරියට මේක ගාන හරියට මතක නැහැ. මේක ඊට පස්සේ උත්තරේ එනවා 1.66 ගුණ කිරීම 10 ඍණ 24. එතන 23ක්. දැන් මෙතෙන්ට එන්නේ මොකද්ද? මේ මෙතෙන්ට එන එක තමයි අහන්නේ. මොකද්ද මෙතෙන්ට එන්නේ? ඒක අපි ග්‍රෑම් තමයි. ග්‍රෑම් තමයි එන්නේ උත්තර. මෙතන ග්‍රෑම් තමයි එන්නේ. එතකොට දැන් ග්‍රෑම් ගානක් 12න් බෙදුවාම ග්‍රෑම්ම තමයි උත්තරේ එන්නේ. හැබැයි මේක අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයනකොට යම් පරමාණුක ස්කන්ධෙ මෙන්න මෙයාගෙන් බෙදලා. බෙදපුවාම අර ග්‍රෑම් වලට ග්‍රෑම් කැපිලා ගිහිල්ලා ඒකකයක් නැති වෙනවා. ඒ එහෙම වෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි? එතකොට හැබැයි පරමාණුක ස්කන්ධ එකකේට ඒකකයක් තියෙනවා. ඒක ග්‍රෑම්. පරමාණුක ස්කන්ධ එකකේට ඒකකයක් තියෙනවා ග්‍රෑම්. හැබැයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙට ඒකකයක් නැහැ. ඒක හොඳට ඔළුවේ තියාගන්න. දැන් මෙතෙන් උත්තරේ එන්නේ ග්‍රෑම්. එම එකක ඇසුරින් මැග්නීසියම් වල පරමාණුක ස්කන්ධය නිර්වචනය කරන්න. ඒතර මැග්නීසියම් වල පරමාණුක ස්කන්ධය අපි ග්‍රෑම් වලින් දෙන්නේ නැහැ. ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් දෙන්නේ නැහැ. මෙන්න මේ සාපේක්ෂ පරමාණුක පරමාණුක ස්කන්ධ ඒකකයෙන් තමයි දෙන්නේ. හරි? ඒතර පරමාණුක ස්කන්ධ ඒකකයෙන් මැග්නීසියම් පරමාණුක ස්කන්ධය කීයද කියලා තමයි අහන්නේ. ඒතර සාපේක්ෂවනේ කියන්නේ. සාපේක්ෂව කියනකොට අපි කියන්නේ කී ගුණයක්ද කියන එක. එතන මෙතන සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ 12 ගුණයක් 24ක් කියලා දාලා තියෙනවා. එතන මේකේ කියන්න ඕනේ අපි මැග්නීසියම් පරමාණුක ස්කන්ධය මෙන්න මෙහෙම ලියා ගන්න. මැග්නීසියම් පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයෙන් මෙන් 24 ගුණයකි. පරමාණුක ස්කන්ධ ඒකකය වගේ 24 ගුණයක් වෙනවා මැග්නීසියම් පරමාණුක ස්කන්ධය. හරි? ඔන්න ඔක තමයි කියන්නේ. එතකොට අපි මේකෙදි 24 කියලා තමයි දාන්නේ. මේකට ඒකකයක් නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධෙට ඒකකයක් නැහැ. හැබැයි පරමාණුක ස්කන්ධ ඒකකයට ග්‍රෑම් කියලා ඒකකයක් තියෙනවා. එතනින් පස්සේ තියෙනවා එච්චර අමාරු නැහැ. මේකේ H2SO4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය අහන්නේ මේකේ 96ක් මං හිතන්නේ 96ක්ද කීයද එන්නේ කීයද මේකට උත්තරේ එන්නේ සල්පියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධයට චමොද්ද කීයද අනුවටයි.
සාපේක්ෂණුක ස්කන්ධයෙන් සාපේක්ෂණුක ස්කන්ධය නිසා 98යි කියලා අපි හැමදාම දාන. මෞලික ස්කන්ධය කිව්වොත් ග්‍රෑම් මෞලයට කියලා ඒකකයක් වෙනවා. මේ 90 මේ 90 තුල පවතින අඩුම ස්කන්ධයක් සහිත මූලද්‍රව්‍ය මොකද්ද කියලා අහුවම මේක අපි මේ තියෙන්නේ හයිඩ්‍රජන් වල සාපේක්ෂණුක ස්කන්ධය 1යි කියලා නිකන්. ඒතර එයා තමයි අඩුම ස්කන්ධයක් තියෙන එකේ. ඒතර මේකේ ඉන්නෝනේ හයිඩ්‍රජන්. තව එකක් බලමු.